මීළඟ ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ ඉන්දියාවේ. ඒ නිසා ලෝක කුසලානේ ප්‍රධානම තරඟකරුවෙක් තමයි ඉන්දියා කණ්ඩායම. ඉන්දියාව ලෝක කුසලානේට යන්නේ මොන ක්‍රීඩකයන් එක්කද කියන දේ මේ දිනවල අත්දැක බලමින් ඉන්නේ. ඉන්දියාවට පළවෙනි ලෝක කුසලානේ දිනා දෙන්න නායකත්වය දීපු කපිල් දේව් ඉන්දියා කණ්ඩායම ලෝක කුසලානේට සූදානම් වෙන්න ඕන විදිය ගැන අදහස් දක්වලා තිබුණා. මෙතෙන්දී කපිල් ඉන්දියා කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් ගැනත් කතා කරලා තිබුණා. ලෝක කුසලානේ දිනන්න ඕන කියලා හිතනවා නම් කණ්ඩායමේ ක්‍රීඩකයෝ වගේම කළමනාකරණයත් අමාරු තීරණ ගන්න ඕන. සමහර තීරණ ගන්න ලේසි වෙන එකක් නැහැ. හැබැයි ලෝක කුසලානේ දිනන්න නම් ඒ වගේ වෙනස්කම් කරන්න ඕන. එතෙන්දී ලෝක කුසලානේ දිනන්නේ කණ්ඩායමේ එකතුවකින් කියන දේ විශ්වාස කරන්න ඕන. ක්‍රීඩකයන් එක්කෙනෙක් දෙන්නෙක් ලෝක කුසලානේ දිනලා දෙයි කියලා කවුරු හරි හිතනවා නම් ඒ දේ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ කෝලි හරි රෝහිත් හරි ලෝක කුසලානේ දිනලා දෙයි කියලා කවුරු හරි බලාගෙන ඉන්නවා නම් ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ එයාලා හොඳ තරඟ දිනවන්න තමයි. හැබැයි එයාලා වටේ තරුණ ක්‍රීඩකයෝ ගොඩනැගෙන්න ඕන. එහෙම වුණොත් ඉන්දියාවට ඉන්දියාවේ තියෙන ලෝක කුසලානේ දිනන්න පුළුවන්. මොකද මේ පාර ලෝක කුසලානේ තියෙන්නේ අපේ රටේ නිසා අපි තරම් හොඳට තනතිල ගැන කවුරුත් දන්නේ නැහැ. ඒ වාසිය අපි ගන්න ඕන. අන්තිම අවුරුදු 8-10 බලද්දී එක් දින තරඟවල අපිට හිටපු හොඳම තරඟ දිනවන්න දෙන්න තමයි රෝහිත් ශර්මාත් විරාට් කොහ්ලිත් කියන්නේ. ඒ නිසා ඉතින් මේ පාරත් එයාලගේ මතින් ගොඩ යන්න හිතන එක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් මේ දෙන්න ඉන්න තත්ත්වයේ එක්ක තරඟේ හොඳම කාලෙක කළ දේවල් කරන්න නම් එයාලා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ විදිහට මහන්සි වෙලා ආපහු කණ්ඩායමට අවශ්‍යම ක්‍රීඩකයෝ බවට එයාලා පත් වෙනවා නම් එයාලගේ තැන ගැන කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම හිතන්නේ ඒ දිනගේ තැන්වලට දැන් තරුණ ක්‍රීඩකයෝ හොයාගන්න ඕන. ඒ වගේම තරුණයෝ පෙන්වන්න ඕන දැන් අපිට කෝලි රෝහිත් කරන දේ කරන්න පුළුවන් කියලා. එහෙම තැනකට යනවා නම් ඒක ඉන්දියාවට ගොඩක් හොඳ දෙයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.